ලෝපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රෘති. සියත ප්‍රෘති සිරස්තල. විල්පත්තු ආශ්‍රිත ගම්මාන පවරා ගන්නා බවට ගෙන යන ප්‍රකාශ සත්‍යයි රජයෙන් ප්‍රකාශය. වත්තේගම පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 22 දෙනෙකුට තුවාල. උණ රෝගයක් හේතුවෙන් රුහුණු සරසවියේ පීඨ දෙකක් වැසේ. ඊශ්‍රායල් පලස්තින අර්බුදයට අරාබි නායකයින්ගෙන් විසඳුම්. බංගලාදේශයේදී ශ්‍රී ලංකා යෝන් පිළට ජයක්. විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර කිහිපයක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේදී දැනට ජනතාව පදිංචි ගම්මාන ඉඩම් හා නිවාස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමක් සිදුවන බවට ඇතමුන්ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ මෙම වනාන්තර සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට පියවරගෙන ඇත්තේ යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා බවයි. එබැවින් අදාළ ප්‍රදේශවල දැනට පදිංචි ජනතාවට අයත් ඉඩම් ගම්මාන හෝ මුස්ලිම් පූජනීය ස්ථාන කිසිවක් මෙහිදී රජයට පවරා ගැනීමක් සිදු නොකරන බව එම නිවේදනයේ සඳහන්. විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක්කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබුණේ පසුගිය 24 වනතායි. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුපියන රක්ෂිත සියල්ල එක්කොට මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. තිරසාර ලංකා ජාතික මංගල්‍යයේ හෙට සිට ලබන අප්‍රේල් මස 4 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සමාරම්භක උත්සවයේ හෙට පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හෙට සිට අප්‍රේල් 4 වනදා දක්වා සෑම දිනකම පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා මෙම ප්‍රදර්ශනය මහ ජනතාවට විවෘත වනු ඇත. ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට වෙන් කර ඇති අතර ඒ එක් එක් දිනය සඳහා වෙන් වූ තේමාවන්ද විවිධ වනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විසනති රටක් තුන් අවුරුදු සැලැස්මට අනුව මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, ජලය, බලශක්තිය, රැකියා වැනි ශ්‍රේෂ්ඨ ආවරණය වන පරිදි මෙම තිරසාර ලංකා ජාතික මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. වත්තේගම සිරිමල්වත්ත මහවිද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 22 දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලබා තිබෙනවා. අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ සිසුන් සහ ගුරුවරිය මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ සිසුන්ට ප්‍රතිකාර කරමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජයවර්ධන මහතා පැවසුවා. අද පෙරවරු 10:30ට පමණ මෙම ගොඩනැගිල්ලේ වහලේ කඩා වැටි ඇත්තේ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් පිරිසක් මතටයි. එම අවස්ථාවේ සිසුන් 43 දෙනෙකු එම ගොඩනැගිල්ලෙහි අධ්‍යාපනය ලබමින් සිටියා. මේ අතර අනතුරට ලක්ව තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය සුව බැලීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මහනුවර ශික්ෂණ රෝහලට පැමිණියා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ පළාතේ පාසල් 900කට අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලැබී නොමැති බවයි. සිරිමල්වත්ත විද්‍යාලයේ වහලය කඩා වැටීමේ වගකීම අපි ගන්න ඕන. අධ්‍යාපන බලධාරීන් 2016 වර්ෂයේ මේ පාසල වෙනුවෙන් මිලියන 4ක වගේ මුදලක් අපි වෙන් කරනු ලැබුවා. අවසනාවට පත්‍යත් එක්ක ඒවා අවසන් කරගන්නට බැරි වීම මේකට එක්තරා හේතුවක්. අපි ඒ නිසා කිසි කෙනෙකුට වරද පටවන්න සූදානම් වෙන්නේ නැහැ. නියගින් පීඩාවට පත් දිස්ත්‍රික්ක 14ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරා දීමට ජල පවුසර සහිත ට්‍රැක්ටර් 50ක් බෙදා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු යොදා තිබෙනවා. අද කොළඹ පැවති එම වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරපේ දර්ශනයාපා මහතා කියා සිටියේ විවෘත ටෙන්ඩර් ක්‍රමයක් මගින් අඩු මිලකට ලබාගෙන ඇති මෙම පවුසර ජලයේ තිබෙන කාලවලදී මුදල් ගෙවා කුලියට ලබා දීමට උවද හැකි බවයි.
සෑම දිස්ත්‍රික්කයකම තියෙන සෑම් ප්‍රාදේශීයකම් කොට්ටාසකම සියලුම ස්ථාන සිටියම්ගත කළා ආපදාවකට කඩිනමින් මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදාගෙන අපි ඉදිරියේදී ඒක ජනගත කරන්න කල්පනා කරලා තියෙනවා. ඒ වගේම දිසාපත්තුමන්ලක් මාර්ගයෙන් පළාත් සභා හා අපාතර තියෙන සම්බන්ධතාවය වැඩි කරලා පළාත් සභාත් මේ ආපදා කළමනාකරණයට සම්බන්ධ කරගන්න ඕන කියලා අපි ඉල්ලා සිටිලා. මෙම ව්‍යාපෘති සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 96ක්. පුත්තලම, බදුල්ල, කෑගල්ල, මහනුවර, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, ගාල්ල, මාතර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම බෞස බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා. නවීකරණය කළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දහවන පතේ ලබන මාස 6 වනදා විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේ නවීකරණය කිරීමේදී දහවන පතේ පළල වැඩි කර ඇති බවයි. ඒ හේතුවෙන් මෙතෙක් මෙරටට නොපැමිණි විශාල ප්‍රමාණයේ අතිනවීන ගුවන් යාන ගොඩ බැස්වීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව ධාවන පතේ නවීකරණය කළ කාල සීමාවේදී පනවා තිබූ ගුවන් යානා ක්‍රියාත්මක වීමේ කාල සීමාව ඉවත් වී පැය 24 පුරා ගුවන් යානා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති. මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දිනකට ගුවන් යානා 150-175 අතර ප්‍රමාණයක් පැමිණෙන අතර නවීකරණ කටයුතු වලින් පසු එම ගුවන් යානා ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේ. උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් අදතාවකාලිකව වසා දැමුණා. මෙලෙස වසා දැමුණේ මාතර පීඨා ඇති කෘෂිකර්ම පීඨය සහ වැල්ලමඩම පීඨා ඇති තාක්ෂණ විද්‍යා පීඨයයි. රුහුණු විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේ සිසුන් අතර පැතිර ගිය උණ රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත මෙලෙස පීඨ දෙකක් තාවකාලිකව වසා දැමුණු බවයි. එළබෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය අවසන් වූ පසු අදාළ පීඨ යළි විවෘත කරන බවද උපකුලපතිවරයා සඳහන් කළා. කීර මුන්දලම ප්‍රදේශයේ සංගවා තිබූ ග්ලයිකෝපොස්ෆේට් කිලෝග්‍රෑම් 630ක් අඩංගු මලු 21ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන්ට ලද තොරතුරක් මතයි. ඒ අනුව ග්ලයිකෝපොස්ෆේට් පැකට් 6300ක් මෙම වැටලීමේදී සොයාගෙන තිබෙනවා. මෙම රසායනිකය පොහොර සමග මිශ්‍ර කර භාවිත කරන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. සොයාගත් ග්ලයිකෝපොස්ෆේට් තොගය වැඩිපුර විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘමිනාශක අංශය වෙත භාර දී තිබෙනවා. මේ අතර පසුගිය 21 වන දින පෙරියපාඩු ප්‍රදේශයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ග්ලයිකෝපොස්ෆේට් පැකට් 4205ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද නාවික හමුදාවට හැකි වුණා. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අද සිට සතියක කාලයක් වසා දමා තිබෙනවා. ගත වූ දෙදින තුළ කාත්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 190ක්. ඩෙංගු රෝගය හේතුවෙන් කුඩා ළමයින් තිදෙනෙකුද මේ වන විට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර ජාතික මතුරු මාධ්‍ය සතියේ දෙවන සතියට සමගාමීව දිවයින පුරා නගර 22කදී ශ්‍රමදාන වැටසටහනක් ආරම්භ කළා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ මේ සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 11,000ක් අනුයුක්ත කර ඇති බවයි. ජාතික මදුරු මර්ධන සතිය ඊයේ ආරම්භ වූ අතර මුළු දිවයිනම ආවරණය වන පරිදි පරිශ්‍ර 83,274ක් පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී මදුරු කීටීන් සහිත පරිශ්‍ර 1,542ක් හඳුනාගෙන තිබූ අතර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 11,969ක් නිවැරදි කිරීමට පියවර ගනු ලැබුවා. මේ වන විට දිවයිනේ පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුනේ, රත්නපුර, කෑගල් යන දිස්ත්‍රික්ක අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙනවා. ජලගාස්තු වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. මොනරාගල කුඹුක්කන ජල යෝජනා ක්‍රමයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජලය පිරිපහදු කර ජනතාවට ලබා දීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදු ඇති බවයි. ඉදිරියේදී ජලගාස්තු ඉහළ නැංවීමට සිදුවුවහොත් ඊට එරෙහිව විරෝධතාවල නිරත නොවන ලෙසද අමාත්‍ය රවුෆ් හකීම් මහතා එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා. උතුරු පළාත් නව නාවික ආඥාපති රියා අඩ්මිරාල් KKG ද සිල්වා මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රිජිනල් කුරේ මහතා හමු වී තිබෙනවා.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. මුහුදු මගින් යාපනය ප්‍රදේශයට නීති විරෝධී ලෙසගෙන එන කේරළ ගංජා වැනි මද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සහ මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළුවන ඉන්දී දීවරින් ගෙන එන නීති විරෝධී භාණ්ඩ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට හැකි උපරිමයෙන් රාජකාරි කටයුතු කරන ලෙසයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනල් කුරේ මහතා විසින් උතුරු පළාත් නව නාවික ආඥාපති රිය ඇඩ්මිරාල් KKG ද සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇත්තේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ සංචරණ තහනම අත්හිටුවමින් දී තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට හවායිහි ෆෙඩරල් විනිසුරු පියවරගෙන තිබෙනවා. ඒ අනුව මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවල් 6කට බල පැවැත්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද සංචරණ තහනම ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇති. හවායි ප්‍රාන්ත අධිකරණයේදී පෙන්වා දුන්නේ තහනම ක්‍රියාත්මක කළ හොත් එම ප්‍රාන්තයෙහි සංචාරක කර්මාන්තයට මෙන්ම විදේශ ශිෂ්‍යයන් සහ සේවකයන් ගෙන්වා ගැනීම කෙරෙහිද එය අහිතකර ලෙස බලපාන පවයි. එහෙත් සිය නියෝගය මගින් රට තුළට ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළැක්වීම අපේක්ෂා කරන බවයි ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ. කෙසේ වෙතත් ප්‍රාන්තීය නීතිඥයින් මෙන්ම එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ තර්කවලට සවන් දුන් විනිසුරු ඩෙරික් වොට්සන් තමා විසින් කලින් දෙන ලද තාවකාලික වාරණ නියෝගය දිගු කාලයකට බලපැවැත්වෙන මූලික තහනම් නියෝගයක් බවට හරවනු ලැබුවා. පසුගිය 6 වනදා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අත්සන් කළ සංශෝධිත විධායක නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සූඩානය සහ යේමනයට දින 90ක සංචරණ තහනමක් පැනවුණා. සරණාගතීන් සඳහා එය දින 120ක් වනවා. විසා පරීක්ෂාව හා තොරතුරු හුවමාරුව පිළිබඳ වැඩපිළිවෙල ඉහළ නැංවීම හේතුවෙන් ඉරාකය අදාළ ලැයිස්තුවෙන් ඉවත් කෙරුණා. දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඊශ්‍රායල් පලස්තින අර්බුදයට එකම විසඳුම රාජ්‍යයන් දෙකක් නිර්මාණය කිරීම බව අරාබි නායකයන් පවසනවා. ජෝර්දානයේ පැවති එක් දින සමුළුවකට සහභාගී වෙමින් අරාබි නායකයන් ඊශ්‍රායල් පලස්තින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ස්වාධීන පලස්තින රාජ්‍යයක් අවශ්‍ය බවද ප්‍රකාශ කර තිබෙනවා. වෙනම පලස්තින රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඊශ්‍රායල් පලස්තින අර්බුදයේ විසඳාමට හා සාමය කරා යාමට මූලික පියවර බවයි මෙම එක් දින සමුළුවේ සත්කාරකත්වයේ දැරූ ජෝර්දානයේ අබ්දුල්ලා රජු සඳහන් කළේ. ආරක්ෂක කවුන්සිලයේ ඊශ්‍රායල් යෝජනාවට විරුද්ධ විය යුතු බව කටාර් රාජ්‍ය එමීර් ෂේක් තමීම් බින් හමාද් අල් තානී පැවසුවා. ඊශ්‍රායලයේ කරන අනවසර පදිංචි කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඔවුන්ගේ නීති විරෝධී කටයුතු නීත්‍යානුකූල කිරීම සඳහා ගෙනීමට නියමිත යෝජනාවට ඉඩ නොදිය යුතු බවයි කටාර් රාජ්‍යයේ එමීර්වරයා පැවසුවේ. මෙහිදී ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධයෙන්ද අරාබි නායකින්ගේ අවධානය යොමු වුණා. ආර්ථික සියත බිස්නස් රිවියුස්. Samsung සමාගම් විසින් සිය නවතම ජංගම දුරකථනය වන Samsung S8 වෙළඳපොළට හඳුන්වා දුන්නා. පසුගිය වසරේ වෙළඳපොළට නිකුත් වුණු Samsung Galaxy S7 දුරකථනයේ තිබූ දෝෂ නිවැරදි කර මෙම දුරකථනය නිපදවා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ නව Samsung දුරකථනය Apple iPhone දුරකථනයට අභියෝගයක් විය හැකි බවයි. මෙම දුරකථනය ශ්‍රී ලංකා රුපියල් 1,35,000 ඉක්මවනවා. මීට අමතරව Samsung සමාගම ලබන 21 වනදා නවීකරණය කළ Samsung Note 7 වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව පරදා ලකුණු 205ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කළා. තරගය පැවැත්වුණේ බංගලාදේශයේ චිතගොන් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසයේ දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50වසරේ කඩළු 9ක් දෙවි ලකුණු 311ක් ලබා ගත්තා. සුපිරි ඉනිම ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම ශතකයක් වාර්තා කළ අතර ඊට 4 පහරවල් 12ක් ඇතුළත්. ජයග්‍රහණය සඳහා ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය මැලේසියානු කණ්ඩායම සිළු දුනා දෙවි ලබා ගත හැකි වූයේ ලකුණු 106ක් පමණයි. තනගේ වීරයා සම්මානය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සදීර සමරවික්‍රම විසින්. මේ අතර ශ්‍රී ලංකා බංගලාදේශ තීරණාත්මක 3 වන සහ අවසන් එක් දින තරගය අනිද්දා පැවැත්වෙනවා.